ආයුබෝවන්. දවසේ ලග්න පලාපල, සතියේ ලග්න පලාපල, මාසයේ ලග්න පලාපල, ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. 2018 නොවැම්බර් මස 29 වන බ්‍රහස්පතින්දා ඉර උදාව පෙරවරු 6:06ට ඉර බැසීම පස්වරු 5:51ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 1:36 සිට 3:05 දක්වා සුබ දිශාව උතුර මරු සිටින දිශාව දකුණ. ලංකාවේ වැඩිම දෙනෙක් භාවිතා කරන හෙළකුරු ඇප් එක මගින් ඔබට මාගේ දවසේ ලග්න පලාපල සේවාව බලාගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබට තියෙන්නේ මෙම සේවාව සක්‍රිය කර ගැනීම පමණයි. පහළ තිබෙන ලින්ක් එක ක්ලික් කර අද දවස සේවාව සක්‍රිය කරගන්න. එයින් ඔබට අද දවස තුළ ඔබට තිබෙන්නා වූ තත්ත්වයන් කළමනාකරණය කරගෙන දවස යහපත් අතට පත් කර ගැනීමට හැකියාව පවතිනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ සිහිනුවණින් වැඩ කටයුතු ආරම්භ කළ හැකි දිනයක්. අධ්‍යාපන කටයුතුවලදී ඉතා ඉක්මන් අවබෝධ කරගැනීමේ ශක්තියක් ඇතිවෙනෝ වගේම සූදු ක්‍රීඩාවේ දෙන්නන්හට ජය ලැබීමේ හැකියාවක් පවතිනවා. ලේඛන කලාවට සම්බන්ධ වෘත්තිකයන් වැනි අංශවල විශේෂ දියුණුවක් ඇති කරන තත්ත්වයක් මතුවෙනවා. ප්‍රේම සම්බන්ධතාවට එතරම්ම සුබදායකී අවස්ථාවක් නැහැ. දූදරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචි ඇසීමට ඔබට ලැබේවි. කෘෂිකාර්මාන්තික කටයුතුවල නියැලී සිටින පුද්ගලයන්ට වඩාත් වාසි සහගතයි. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් ගුණවත් කාන්තාවකට රිදීවලු දෙකක් පරිත්‍යාග කරන්න ඉතාමත් සුබයි. ජය වර්ණයේ රතු පැහැය, ජය අංකයේ අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ආරම්භයේ සිටම ක්‍රියාශීලීත්වයෙන් තොර දිනයක්. කල් වේලා ඇතිව පවතින අසනීප තත්වයන් සුව වෙනා වගේම ප්‍රේම සම්බන්ධතාවලට වැඩිහිටි ආශිර්වාදය නොලැබීමෙන් ගැටලුකාරී තත්වයන් මතුවේවි. ඒ වගේම තමයි ඔබේ ආකල්ප ඉදිරිපත් කිරීමේදී වෙනත් අයගේ එකඟතාවයන් අඩු වෙන්න පුළුවන්. උසස් අධ්‍යාපනය සඳහා උදව් උපකාර ලැබෙනා වගේම නීතිය, තර්ක ශාස්ත්‍රය වැනි විෂයන් කෙරෙහි යොමු වූ අයට විශේෂයෙන්ම ඉතාමත්ම සුබයි. වියදම් අඩුවීමෙන් සිතට සැනසෙල්ලක් ඇති වෙන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් මිදි හෝ මිදි යුෂ පරිත්‍යාග කරන්න අද දවස ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල කලක් තිස්සේ උස්තුක ඉල්ලීමක් දිනා ගැනීමට හැකියාව ලැබෙන දිනයක්. ඔබගේ විවාහ ජීවිතයේ වෙනත් අයගේ අවබෝධයකින් යුතුව වැඩ කටයුතු කිරීමේ නැඹුරුතාවයක් පවතිනා වගේම රූපලාවන්‍ය විලාසිතා කෙරෙහි සිත යොමු වෙන පුළුවන්. මුත්‍රා රෝග වැනි ලෙඩවලින් මිදීමට හැකියාව ලැබෙනා වගේම උදරය සම්බන්ධ රෝගී තත්ත්වයන් උත්සන්න වෙන්න පුළුවන්. ඥාති සහෝදරයෙකු සමග ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතිවෙනා වගේම දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමක් හෝ අතපසු වීමක් දක්නට ලැබෙනවා. වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළද ඒවාෙහි ප්‍රතිඵල තරමක් අඩු වෙන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ කොළ පැහැය, ජය අංකයේ අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මංගල යෝජනාවක් පිළිබඳව අදහස වෙනස් වීමේ තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවලට බලාපොරොත්තු සඵල නොවන දිනයක්. ව්‍යාපාරික කටයුතු අසාර්ථක වීමෙන් ආදායම් තත්ත්වය පහළ යන්න පුළුවන්. රැකියාවේ ස්ථීරත්වය සහ උසස් වීම අපේක්ෂා කළ හැකි දිනයක්. පියාගේ උරුමයට හිමිකමක් ඇතිවන අවස්ථාවන් උදා වෙනා වගේම ඉඩකඩම් දේපල පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට ඉඩකඩ පවතිනවා. මව මුල් කරගත් කටයුතුවලදී බාධා තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ වගේම බද්දට දීම, කුලියට දීම වැනි කටයුතුවලින් වඩාත් සුබදායක තත්ත්වයන් උදා වේවි. ධාන්‍ය සහ තෙල් සහිත ආහාර දන් දීමට හැකියාව තිබෙනවා නම්
ඉතාමත්ම යහපත්. ජයවර්ණය ක්‍රීම් පැහැය ජය අංකය අංක දෙක. සිංහලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ප්‍රියමනාප පෙනුමක් මතු කරවන දිනයක්. ඔබගේ නමට ලැබෙන ප්‍රසිද්ධිය සහ ගෞරවය වැඩි කෙරෙන කරුණු කාරණායේ දේවි. උත්සාහවන්තව වැඩ කටයුතු කිරීමට සිත යොමු වෙනවා. කල්ගත වූ අසනීප තත්ත්වයක් සුවාතට හැරීමේ නැඹුරුතාවයක් පවතිනවා. රැකියා කරන ස්ථානයේ අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වීමට බොහෝ සෙයින් ඉඩකඩ පවතිනවා. රැකියාවරේ ස්ථීරත්වය පිළිබඳව ප්‍රවේසම් විය යුතුයි. ඒ වගේම තමයි ඔබගේ මුදල් තත්ත්වය යහපත් වෙනවා. පුළුවන්කමක් තිබෙනව නම් කළු තල පරිත්‍යාග කරන්න. ඉතාමත් සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක එක. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල දරු පිළිසිඳ ගැනීමක් පිළිබඳව බලාපොරොත්තු සහගතව සිටි අයට සතුටුදායක ආරංචියක් ලැබේවි. ආදරය දිනා ගැනීමට හැකිවීම සහ ආදර සම්බන්ධතා වර්ධනය වන දිනයක්. ආදායම් තත්ත්වයේ ඉහළ යෑමෙන් ඔබගේ මූල්‍ය ගැටලු නිම කිරීමේ මහඟු අවස්ථාවන් උදා වෙනවා. නමුත් ඔබගේ දරුවන්ට නම් මෙතරම්ම යහපත් තත්ත්වයක් නොවේ. ඇස් සම්බන්ධ රෝගාබාධ වලින් ප්‍රවේසම් විය යුතු දිනයක්. සිහි කල්පනාවෙන් තොරව වැඩ කටයුතු කිරීමෙන් තරමක් පාඩු සිදු වෙන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් කුරුල්ලන්ට කෑමට ආහාර ස්වල්පයක් දන් දෙන්න. ඉතාමත් සුබයි. ජයවර්ණය කොළ පැහැය ජය අංකය අංක පහ. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල බුද්ධිමත් භාවයෙන් සහ සිහි කල්පනාවෙන් තොරව වැඩ කටයුතු කරන දිනයක්. ශරීර සෞඛ්‍ය පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා වගේම ඉගෙනීමට ඇති කැමැත්ත ආශාව තරමක් අඩු වෙන්න පුළුවන්. ඔබ සන්තක දේපල හෝ තමා සතු වීමට ඇති දේපල පිළිබඳව දැඩි ලෝභ සිතුවිලි මත කටයුතු කරාවි. ජනප්‍රියත්වය ලබා ගැනීම සඳහා ඔබගේ මතය නිර්භීතව ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමක් දක්නට ලැබෙනවා. ගොවිපලවල් ආශ්‍රිතව රැකියාවල නිරත වන අයට වැඩි වාසියත් කර ගැනීමට හැකියාව ලැබෙන දවසක්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් වැඳුම් පිඳුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක හය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල සිත එකඟ කර ගැනීමේ ශක්තියක් පවතින දිනයක් බැවින් කලබලකාරී තත්වයෙන් තොරව වැඩ කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. අලුත් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමේ අපේක්ෂාවන් සාර්ථක කරවන දවසක්. මුත්‍රාබාධ, සැරව සහිත ගෙඩිවැනි රෝග සුවවීමේ ප්‍රවණතාවයක් ඇති කරවනවා. ප්‍රේම සම්බන්ධතා හා විවාහ අපේක්ෂකයන්ගේ ප්‍රාර්ථනා සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ව්‍යාපාරික කටයුතු සාර්ථකව, කෘෂිකාර්මික කටයුතු නියැලෙන අයට වාසිදායක තත්ත්වයන් උදා වෙනවා. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් තිර පහක පහනක් දැල්වා ලක්ෂ්මී මෑණියන්ට පූජා කරන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක නමය. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල වෙනදාට වඩා ඔබගේ කායික පෙනුම පිළිබඳ කැපවීමක් දක්වන දිනයක්. ධනය ලැබීමේ අඩුභාවයක් පෙන්නුම් කරනෝ වගේම ව්‍යාපාරික කටයුතු වලට වඩාත් උනන්දු විය යුතුයි. ලෙඩ දුක් සුව කරගැනීමේ හැකියාවක් වෙනදාට වඩා පවතිනවා. විවාහ අපේක්ෂයන්ට සුබ වාතාවරණයක් නිර්මාණය වේවි. උසස් පුද්ගලයෙකුගේ ඇසුර ලැබීමේ භාග්‍ය උදා වෙනෝ වගේම බාල සහෝදරයෙකුගේ හෝ මිතුරෙකුගේ ලාභ ප්‍රයෝජන ලැබේවි. ගායන ශේෂ්ත්‍රයේ වැඩමුළු විවිධ සංදර්ශනවලට සහභාගී වන අයට එයින් ජය ලබා ගැනීමට පහසු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මල්, සුවඳ කපුරු, පූජා තබා ස්තෝත්‍ර කියන්න පුළුවන් හැකියාවක් තිබෙනව නම් ඉතාමත්ම සුබයි. ජය වර්ණය රන්වන් පැහැය ජය අංකය අංක තුන. මකර ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල එඩිතර තීන්දු තීරණ ගැනීමට පසුබට නොවී කටයුතු කරන දවසක්. ජීවිතයේ ඔබට හිමි ස්ථාවරත්වය රැකගන්නෝ වගේම ආදායම් තත්ත්වය මදක් ඉහළ යාවි. ප්‍රකාශන කටයුතුවල නියැලෙන පුද්ගලයන්ගේ රැකියා කටයුතු සාර්ථක වෙනවා. ආදර සම්බන්ධතා තරමක් බිඳ වැටීමට ඉඩකඩ පවතිනවා. දූදරුවන්ගේ අධ්‍යාපනය සහ කුසලතාවයන් කෙරෙහි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි දේපල වැඩි දියුණුවට පත්වෙන්න පුළුවන්. මිතුරු ඇසුර වැඩි වෙන්න පුළුවන්. බාල සහෝදරයෙකු සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ඔබට ලැබේවි. ඔබ අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කරන දවසක්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් වැඩිපුර ප්‍රමාණයක් රන් ආභරණ පළඳින්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක අට.
කුම්බලක්නේ නුපන් ඔබට අද දවස තුල වෙනත් අයගෙන් ලැබෙන සහයෝගය මත ඔබ බොහොම උද්‍යෝගයකින් වැටේ කටයුතු කිරීමේ හැකියාව පවතිනවා සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙනෝ වගේම අද දවස තුල අධ්‍යාපන කටයුතු වලදී සාර්ථක වීමට උත්සාහ ගත යුතුයි දූ දරුවන්ගේ වියදම් අධික වෙන්න පුළුවන් ස්ත්‍රීන් යටතේ රැකියාවල නිරත වන අයට වඩාත් වාසි ලැබේවි ආදරවන්තීන් වෙනදාට වඩා ආදරණීය බැඳීම් ඇති කරගන්නවා අක්‍රමවත් රුධිර සංසරණ තත්ත්වයන් පැවති අයගේ ක්‍රමවත් බවක් ඇති වෙනවා නඩුහබවලට පැටලීමට සිටින අයට අවාසි සහගත තත්ත්වයන් උදා ගන්න පුළුවන් ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ගලා යන ජලයට බුලත් කොළ කිහිපයක් දමන්න ඉතාමත්ම සුබයි ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6 මීන ලග්නයේ නුපන් ඔබට අද දවස තුල ඔබගේ ආශාවන් සහ සිතුම් පැතුම් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු දිනයක් ඕනෑම ක්‍රියාවකට ඉදිරිපත් වීමේ ප්‍රවණතාවයක් පවතිනා වගේම කෙසේ හෝ ආදායම වැඩි කර ගැනීමට උත්සුක වීමෙන් ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න පුළුවන් ගෘහ නිර්මාණ ශිල්පය වැනි කලාත්මක නිර්මාණ කෙරෙහි වඩාත් යොමු වෙනා වගේම නිවසේ අලංකරණ කටයුතු පිළිබඳව වෙනදාට වඩා උනන්දු ස්වභාවයක් ඇති වෙනවා ලේ ඥාතියෙකුගේ පැමිණීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් එළඟි තෙල් නැත්තම් මුදවාපු කිරි පරිත්‍යාග කරන්න ඉතාමත්ම සුබයි ජය වර්ණේ රන්වන් පැහැය ජය අංකය අංක 3 සෑමදාම අපගේ පලාපල විස්තරය බලන දවසේ පලාපල විස්තරය බලන ඔබ වෙනුවෙන්ම මං කල්පනා කරා විශේෂ යමක් කරන්න ඔබට ඔබගේ තියෙන පුද්ගලික ප්‍රශ්න නැත්නම් ඔබට තියෙන විශේෂ වූ කරුණු මොනවද කියන එක පුළුවන් මෙම YouTube චැනලයේ comment section එකේ පහලින් ඔබට යොමු කරන්න යම් තාක් දුරට තරමක් දුරට පුළුවන් ප්‍රමාණයකට දවසේ එයට පිළිතුරු ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම තමයි ඔබගේ ඔබ අමතක කරන්න එපා ඔබ මෙම වීඩියෝව තුල නැත්නම් ඔබට අද දවසේ පලාපල විස්තරය තුල ඔබට ඊයේ දවසේ පලාපල විස්තරය තුල මොනම හෝ විශේෂ යමක් සිදු වුණා නම් ඒ වගේම ලයික් එකක් දාලා එයට සහයෝගය දක්වන්නත් අමතක කරන්න එපා